සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. ඉතින් ඔලිස් ෆුඩ් වෙතින් අපි හිතුවා මේ දවස්වල ගොඩක් බබාලා ගෙදර ඉන්න නිසා බබාලත් එක්ක කරන්න පුළුවන් ඇක්ටිවිටීස් මොනවද කියලා ඔයාලත් එක්ක බෙදාගන්න. මොකද ආහාර පාන වලින් විතරක් නෙවෙයි බබාගේ වර්ධනයට මේ අපි කරන පොඩි පොඩි ඇක්ටිවිටීස් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ලොකු මුදලක් දීලා අපිට පිටතින් ටෝයිස් මිලදී ගන්න ඕනි නැහැ. අපිට මේ වගේ ගෙදර හරිම ලේසියෙන් අහක දාන දේවල් වලින් පොඩි පොඩි ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. අපිට මේ ඇක්ටිවිටී එක කරන්න ඕනි වෙනවා කාඩ්බෝඩ් එකක්, ඒ වගේම පැස්ටල්, ගම් සහ කතුරක්. අපි දැන් මේ ප්‍රමාණයට වගේ රවුම් කපා ගන්න ඕනි. ඉතින් මේකට රවුම් ඕනේ නැහැ. ඔයාලා කැමති ෂේප් එකක්, බබා කැමති ෂේප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. බබාට පාට එක එක පාට කියලා දෙන්න. අපි මේ වගේ රවුම් ටික කපාගෙන ඊට පස්සේ අපි පැස්ටල් පාවිච්චි කරලා මේ රවුම් කලර් කරගන්න ඕනි. ඉතින් මේකට අපිට පුළුවන් අපේ බබත් එක්ක මේක කලර් කරන්න. ඉතින් ඒකත් බබාට ඇක්ටිවිටි එකක් වෙනවා. මේ රවුම මැද ලස්සන්ට පාට සිලෙක්ට් කරලා ලස්සන්ට කලර් කරන්න. ඉතින් ඒ නිසා බබත් එක්කම අපි ඒක කරගමු. අපි රවුම් කපාගෙන තියෙනවා. මේ මම මගේ බබත් එක්ක තමයි මේවා කලර් කරගත්තේ. එයා තමයි කලර් කරේ. ඉතින් එයාත් එක්ක එකතු වෙලා මේ විදිහට හැම පාටකින්ම මන් දෙකක් හදාගෙන තියෙනවා. අපි බලමු දැන් මේක සෙට් කරගන්නේ කොහොමද කියලා. අපි දැන් බබත් එක්ක එකතු වෙලා මේකේ ගම් ගාලා අලව ගමු. ඉතින් අපිට බබාට ගම් ගන්න දෙන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් විදිහට එක එක විදිහට එයාගේ ඇඟිලි හසුරුවල මේක කරනවා. දැන් මං මගේ බබත් එක්ක එකතු වෙලා මේ විදියට මේ කල රවුම් ටික අලවගෙන තියෙන්නේ. දැන් මම මේ වගේ ඩබල් ටේප් එකක් පාවිච්චි කරලා මෙන්න මේ වගේ සයිස් එකට කෑලි කපලා මේ රවුමට යටින් මේ විදිහට අලව ගන්නවා. ඉතින් මේ විදිහට මේ ඔක්කොගෙම අලවලා අපිට පුළුවන් මේ ඇක්ටිවිටි එක බබත් එක කරන්න. දැන් අපි මේ ඩබල් ටේප් අලවගෙන තින්නේ. දැන් අපිට පුළුවන් මේ ඩබල් ටේප් එක මේ විදිහට ගලවගෙන අපිට මේ ඔක්කොගෙම බබාට දැන් මේ විදිහට අපේ කලර් බෝල්ස් ටික තියලා මේ රවුම් වලින් බබාට මේ කලර්ස් වලට ගැළපෙන කලර් එක पेस्ट करना किया विधिया पुलवांग अपीट बाबाट कलर्स किया एक अपीट पुलवांग मुलिंग बाबा तेक मे खाल एक मुखद मे खाल एक मुखद मे विधिया एक पाट किया पुलवा इत पस अपीट पुलवांग बाबाट मे कलर्स मैच करना किया मेक एक विधिया करना पुलवांग लैंग अपीट हेड तल उन्ना मे सद पावच करना पुलवा ඉතින් මේ විදියට අපිට පුළුවන් අපේ බබාව බිසී කරලා තියාගන්න මේ ඇක්ටිවිටි එකත් එක්ක. ඒ වගේම එයා සමාන පාට ඉගෙන ගන්නවා, මෙතනදී අලවන්න ඉගෙන ගන්නවා, ඒ වගේම පාට කරන්න ඉගෙන ගන්නවා. මේ වගේ ගොඩක් ඇක්ටිවිටීස් අපිට පුළුවන් ඩිවලොප් කරන්න මේ වගේ ඇක්ටිවිටි එකක් එක්ක. පළවෙනි පාර කරද්දී නම් අපිට බබාට කියලා දෙදී තමයි මේක කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට ටික දවසක් මේ ඇක්ටිවිටි එක කරනකොට බබාට හරිම ලේසියෙන් කලර්ස් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ වගේම බබාට මේ ගේම් එක හරිම ඊසි වෙනවා. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ try කරලා බලන්න බබත් එක්ක ගෙදරදීම හදාගන්න පුළුවන් හරිම ලේසියෙන්. බබත් එක්කමයි අපි හදන්නේ. එතකොට එයා ඒ දේවලුත් ඉගෙන ගන්නවා. එයාගේ ඒ හැකියාවලුත් වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා මේ විදියට කලර්ස්, ඒ වගේම අපිට මේකට හැඩතල පාවිච්චි කරන්න පුළුවන් ඕනිම දෙයක් මේ විදියට බබාට කියලා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් බබාගේ බුද්ධිය වර්ධනය කරන ඇක්ටිවිටීස් අරගෙන අපි ආයිත් එන්න. ඉතින් ඔයාලා හැම දෙනෙක්ටම සුබ දවසක්.